පාතාරනායක මාකඳුරේ මදුෂ් ඩුබයිහි සංවිධානකළ සාදයක් අතරතුර අත්අඩංගුවට ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තවත් පුද්ගලයන් 6 දෙනෙකු අද මෙරටට පිටුවහල් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසු වන අදාළ පුද්ගලයන්ගෙන් බේවන විටත් ප්‍රශ්න කිරීම සිදුවන බව වාර්තා වනවා. මෙරටට පිටුපහල් කරනු ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-226 දරණ ගුවන් යානයෙන්. අලුයම 5:03ට පමණ අදාළ පිරිස ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව ආගමන විගමන නිලධාරීන් බාරට ගත්තා. පසුව ඔවුන් බාර කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ වෙතයි. පොලිසිය සඳහන් කළේ ගායන ශිල්පී අමල් පෙරේරා මෙම වසරේ පෙබරවාරි මාස 3 වන දින සංචාරක වීසා මත ඩුබයි බලා ගොස් ඇති බවයි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගේ නිල මැදිරිය පරීක්ෂා කිරීමේදී ප්‍රබල පරිවේශනීය සාක්ෂි කිහිපයක් සොයාගත් බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී. අදාළ නඩුව අද යළි කැඳ වූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ නාලකද සිල්වාගේ නිල මැදිරියේ තිබී සොයාගත් ලේඛන සහ ඔහු භාවිත කළ පරිගණකය මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවරගෙන ඇති බවයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා විසින් ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය දියත් කළ යුතු ආකාරය සටහන් කළ ලිඛිත සැලැස්මක් තම රීදුරු මාර්ගයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලාමල් කුමාර රයවා ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට පෙන්වා දුන්නා. එමෙන්ම පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග සම්බන්ධතා පැවැත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා නාලකද සිල්වා සමගද සමීප සම්බන්ධතා පවත්වා ඇති බව අමල් පෙරේරාගේ පුත් නදීමල් පෙරේරා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ ප්‍රකාශ කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දැනුම් දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව ගායන ශිල්පී අමල් පෙරේරාගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි. එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ ඉතා සූක්ෂම අයුරින් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළා. මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පී රයන් වෑන් රොයන්ගෙන්ද ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී ඔහු අධිකරණ හැමුවේ සඳහන් කළේ රංගන ශිල්පී රයන් වෑන් රොයන් පාතාල නායක මාකඳුරේ මදුෂ් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රයන් වෑන් රොයන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස මාතර බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. එසේම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා එල්ලුවේ ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇද්ද යන සම්බන්ධයෙන් තීරණය එළඹෙන මේ මාස 7 වෙනිදා ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. එනෝ මෙම නඩුව මේ මාස 7 වෙනිදා යළි කැඳවීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා එදින දක්වා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. පසුගිය ඉරිදා සිදු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. දැන් මාවනැල්ලේ බුදු පිළිම කැඩුවා. බුද්ධයන්ස හොයාගත්ත C4 කිලෝ 100ක් වනාත විල්ලුවේ පුහුණු කඳවුරක් හොයාගත්. ඕනම මේ සාමාන්‍ය මිනිහෙකුට තේරෙනවා C4 කිලෝ 100ක් මුළු කොළඹ විනාශ කරන්න ප්‍රමාණවත් කියලා. ඕ මොකද්ද ගැත් ඇක්ෂන් එක? අනිත් එක දැන් හෙලිදරව් කරගෙන ඉන්න නායකයෝ, තව්හීද් ජමාල්ත් එකේ නායකයෝ කවුරු එක්කද ඉන්නේ? මුස්ලිම් දේශපාලන නායකයෙක් එක්ක ඉන්නේ. ඒතර අගමැතිතුමාගේ ආරක්ෂකාංශයේ නිලධාරි දන්නේ නැද්ද මේ රටේ පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වාර්තාවක් නිකුත් කරලා තියෙනවා කියලා. හැබැයි හරිම ප්‍රනන්දු අගමැතිතුමා කියන මාව නම් දැනුවත් වෙලා හිටියා. මං හරි වාසනාවන්තයි, මගේ තාත්තා කලින් දවසේ කිව්වා බෝම්බ පුපුරන නිසා පල්ලියට යන්න එපා කියලා. කොච්චර ලොකු කාලකන්ණි සතුටක්ද ඊවින්දේ. තමන් බේරුණා මුළු රටේම ජනතාවගේ ජීවිත අවදානමට ලක් කරලා. මනෝ ගණේෂන් කියන මං සතියකට කලින් මේක දැනන් හිටියා. වෙන රටක නම් වෙඩි තියලා මරනවා මිනිස්සු. රජයේ කැබිනට් ඇමතිවරයෙක් සතියකට කලින් මේක දැනගෙන කොහො මොකද්ද උනේ? අතිතුතුම් කාදිනල් වහන්සේට දුරකතනේ පණිවිඩයක් දෙන්න බැරිද? එහෙම කරානම් ওই 290 මාද ජීවතුන් අතර ඉන්නවනේ. ඒ වගේ ඇමතිවරු ඉන්න රටක ඉපදෙන්න ලැබීම ගැනත් අපි කනගාටු වෙන්න ඕනේ. මානවයන්ගේ සිද්ධියට සම්බන්ධ කරුණෙන් මේක නිදහස් කරන්න කියලා දේශපාලන බලපෑමක් ආවා. අබිරහසිං ඇමතිතුමා ඒක බය නැතුව කිව්වා. දේශපාලන බලවතුන් විසින් ඔහුව නිදහස් කරගත්තයි කියලා. එතන නැත්ත තොරතුරු ගැන මට වගකීම ගන්න බෑ. නමුත් මටත් ලැබිලා තියෙන තොරතුරු අනු අසාට් සාලි මේකට මැදිහත් උනේ කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. මොකද ඔහු බලවතෙක් වුණා, හිටපු ගමන් කොහෙන්දෝ ගෙනල්ලා ආණ්ඩුකාරය බවට තමයි ඔහු පත් කරේ.